නීතිපති, පොලිස්පති, විගණකාධිපති වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභ්‍යාචනාධිකරණයේ විනිශ්චකාරවරුන් පත්කරන ව්‍යවස්ථාදායක සභාව දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහීව කටයුතු කරනවාය කියන ප්‍රබල චෝදනාවක් අද එල්ල වෙලා තිබෙනවා. මේ චෝදනාව කරන අය අතරේ ජනාධිපතිතුමත් විපක්ෂ නායකතුමත් සිටීම විශේෂයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී වගන්ති, නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඌ 3 වගන්ති අනුව ව්‍යවස්ථාදායක සභාව තමන්ගේ පත්වීම් කරන ආකාරය සඳහා රීති සකස් කර ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතුයි. මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. නමුත් තවම ව්‍යවස්ථාදායක සභාව මේ වගකීම ඉටු කරලා නැති නිසා මේ අය සස්වීම් ලබා දෙන ආකාරය, පත්වීම් ලබා දෙන ආකාරය පිළිබඳ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. අද ජ්‍යෙෂ්ඨත්වයේ නොසලකා මේ අය දේශපාලන අරමුණු වෙනුවෙන් පත්වීම් ලබා දෙන බවට ප්‍රබල චෝදනාවක් තියෙනවා. ආණ්ඩුවට පක්ෂපාතී නැති විනිසුරුවරුන් උසස්වීම් ලබා නොදෙනකොට අධිකරණයේ ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කෙසේද? දැන් පසුගිය සිකුරාදා රේගුවේ නිලධාරීන් විසින් ප්‍රබල අමාත්‍යවරයෙක්ගේ මිත්‍රයෙක්ගේ දීර්ඝකාලීන ජාවාරමක් වශයෙන් පැවතුණු ගම්මිරිස් ජාවාරම, බීඩිකොළ ජාවාරමට සම්බන්ධ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා. රේගු ආඥා පනත අනුව මහේස්ත්‍රාත්වරයෙකුට ඌට ඇප ලබා දෙන්න බෑ. නමුත් මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දෙනවා. මහේස්ත්‍රාත්වරයාට පමණක් නොවේ, මහාධිකරණයේදී ඇප ලබා දෙන්නත් සුවිශේෂී හේතු තිබිය යුතුයි. එවැනි පසුබිමක තමන්ට ඇප ලබා දෙන්න නීතියෙන් බලයක් නැහැ කියා මහේස්ත්‍රාත්වරයා දන්නේ නැද්ද? එහෙමත් නැතිනම් මහේස්ත්‍රාත්වරයා මේ දේශපාලනික පුද්ගලයාට ඇප ලබා නොදුන්නොත් තමන්ගේ අනාගත උසස්වීම් වලට ප්‍රශ්නයක් වේවි කියා සිතුණාද? මහේස්ත්‍රාත්වරයාට එසේ සිතුණත් වරදක් නොවන්නේ ව්‍යවස්ථාදායක සභාව අතිශයින්ම දේශපාලනික ආකාරයෙන් පත්වීම් උසස්වීම් කරන නිසයි. ඊයේද තත්ත්වයේ මත ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක් දින පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක් ඉල්ලලා මම ලිපියක් පසුගිය ජනවාරි 23 වෙනිදා කතානායකතුමාට බාර දුන්නා. මාසයකට පස්සේ කතානායකතුමා මේ 21 වන බ්‍රහස්පතින්දා මේ විවාදය ලබා දී තිබෙනවා. මම ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳ විවාදයේදී ව්‍යවස්ථාදායක සභාවට සමාජිකයන් පත් කරන, ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ජනාධිපතිතුමාත්, ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෙකු වන විපක්ෂ නායකතුමාත් ව්‍යවස්ථාදායක සභාව පතුරු ගැසීමට නියමිතය. මේ තියෙන්නේ මම කතානායකතුමාට බාර දුන්නු යෝජනාව. පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ කුමක්ද කියන එක රටම දැනගත යුතු නිසා, රටේ ඉරණම තීරණය කරන ප්‍රශ්නයක් නිසා මම මේ යෝජනාව තමුන්නාන්සලාට කියවන්නම්. ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව විසින් ජ්‍යෙෂ්ඨත්වයේ නොසලකා පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට අතිගරු ජනාධිපතිතුමා විසින්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ද චෝදනා නගා ඇති බැවින්ද, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත්කළ ආකාරය පිළිබඳ සමාජයේ ප්‍රබල විවේචනයක් ඇති බැවින්ද, ව්‍යවස්ථාදායක සභාව විසින් ඉහළ තනතුරුවලට පත්කිරීමේ නිර්ණායක ප්‍රසිද්ධ කර නොමැති බැවින්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඌ 3 වගන්තිය ප්‍රකාරව එකී ව්‍යවස්ථාදායක සභාව රීති සකසා ගැසට් මගින් ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටි. මේක තමයි 21 වෙනිදා විවාදයට ගන්න බලාපොරොත්තු වෙන්නේ. එදාට අපි හිතනවා මේ ව්‍යවස්ථාදායක සභාවේ සුදු ඇඳගෙන ඉන්න මහත්තුරුන්ගේ රෙදි ගැලවේවි කියලා.